ආයිබන් පිළිගන්නවා රුකාවලොක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ ඕගලන්ට කියන්න හදන්නේ අපි මේ comment එකේ තියෙන මෙන්න මේ plus කරන button එක කොහමද අපි replace කරගන්නේ කියලා ඔයාලන්ට කියලා දෙන්න. මොකද මම මේක replace කරන්න ඕනේ කියලා කියලා දෙන්න හැදුවේ. මොකද දැන් මේ button එක කැඩලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් එහෙම තිබ්බොත් පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ වගේම දැන් මේක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. රීප්ලේස් කරන්න ඕන ගැනට පුළුවන්. ඉතින් සමහරක් අය ඉන්න පුළුවන් මේක රීප්ලේස් කරන්න පුළුවන්ද මේක මේ වගේ කෑලි ගන්න තියෙනවද කියලා එහෙම දැනුවත් නැතුව ඉන්න අය ඇති. අන්න ඒගොල්ලන්ට හිතර තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔල බිරු යන්න කලින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe පන්නේ කියලා subscribe වෙන්න. ඒ වගේම එහා පැත්තේ බෙල් එක click කරලා notification call වල දියා ගන්න. මන්ද වීඩියෝ කණිත් අපිට කලින් ඔයාලා ගාඩම ගෙන්න ගන්න. එහෙනම් අපි බලමු මෙන්න මේ අලුතෙන් ගෙනාපු flash button එක කොහමද මේකට අපි හයි කරගන්නේ කියලා. You can learn about engineering and agriculture through this channel. අපි මුලින්ම බලමු මෙන්න මේ flash button එක කොහෙන්ද ගන්න දෙන්නේ කියලා. ඉතින් ගොඩක් hardware වල තියෙන පුළුවන්. ඉතින් hardware වල තියෙනවා. ඒ වගේම දැන් අපි මේ comment එහෙම ගන්න යන කඩ තියෙන්නේ. ඔය tile කඩ, ඒ වගේම bathroom finish තියෙන කඩ. ඒ වලට ගියාම ඒ කඩවල වලින් මෙන්න මේ button එක ගන්න පුළුවන්. හරි දැන් අපි දැන් බලමු කොහොමද මේක replace කරගන්නේ කියලා. මුලින් මම මේක පැත්තකට තියා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මුලින්ම මෙන්න මේ උඩ කෑල්ල ගලවලා ගන්නවා. ගලවලා අරගෙන මෙන්න මේ පැත්තේ තියෙනවා මේක හයි වෙච්ච පොඩි නට් එකක්. ඔයාලට පේන විදිහ මෙන්න මේක. මෙන්න මේක අපි එහෙම කරපුවලා මෙන්න මේක අපි ගලව ගන්න ඕනේ. අපි තියා ගන්නවා. ඊට පස්සේ මුලින් අපිට පරණ එක මෙන්න මේ විදිහට අයින් කරගන්න. දැන් මේ තියෙන ඒ ෆස් බන් එක අයින් කරගත්තට පස්සේ මේ පියන දෙන විදිය හරි. දැන් අපි අපේ අලුතෙන් ගෙනාවු ෆස් බන් එක ගමු. මේ තියෙන එක. ඉතින් ඒක වෙන වෙනස් එක අපි ගලව ගන්න ඕනේ. මේ ප්ලාස්ටික් නට් එකක් තියෙන්නේ. කඩා ගන්න එපා. මේක තලසෙමින් අපි ගලව ගන්නවා. ගලවගෙන දැන් මේක මෙන්න මේ විදිහට දාන්න ඕනේ. අපි දාන්න කලින් එක දෙයක් ඔගොල්ලෝ හොඳට මතක තියා ගන්න ඕනේ. දැන් මේකේ තියෙනවා මෙන්න මේ වගේ ඔයාලට පේනව ඇති මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. දැන් මේකේ එක කෑල්ලක් ඔයාලට පේනු දැන් දැන් ලොකුයි අනිත් එක පොඩි. ඒ වගේම අපි ඒක හරියට හයි කරන්න ඕනේ මෙන්න මේකේ ඒ ලොකු කෑල්ල කොහෙට දෙන්නේ කියලා. දැන් ලොකු කෑල්ල කියන්නේ දැන් අපි මේක මේ ප්ලස් කරලා බලන්න. මේ ප්ලස් කරාම බල වෙන මේ වතුර බාර එකපාර ගොඩාක් ගියා. ඒකට තමයි මෙන්න මේ ලොකු කොටස තියෙන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් ඒ ලොකු කොටස හයි වෙන්න ඕනේ. මේ ලොකු ගැල්ල දෙන කොටස හයි වෙන්න ඕනේ. අන්න ඒ එකපාර වතුර ගොඩක් ගියේ. අන්න ඒකට තමයි ඉන්න ඒක තියෙන පැත්තට තමයි අපි ඒක හයි කරන්න ඕනේ. ඒතකොට මේ තැඹිලි පාට කියන පැත්තනේ ඒක තියෙන්නේ. එතකොට ඒකට හරියන විදිහට තමයි ඒ ලොකු කෑල්ල සෙට් වෙන්න අපි මේක හයි කරන්න ඕනේ. දැන් අපි මේක හයි කරමු. දැන් මේ පැත්තේ තමයි තිබ්බේ ඒ වතුර ගොඩාක් ප්ලස් වෙච්ච බටන් එක. ඉතින් අපි එතකොට ඒක මේ පැත්තට තියලා මේ පැත්තෙන් මෙන්න මේ නට් එක දාගන්නවා. දාගද්දි පොඩ්ඩක් බලලා පිට පොට යන්නේ නැති වෙන්න හරියට හයි කරගන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේක බැලන්ස් කරගන්න ලස්සනට. මම තද කරා. දැන් එක බුරුල් නැහැ. දැන් මෙතනින් ගාන්න බැලන්ස් එක දිහා ගන්න. දැන් ඔයාලට පේනවා මේ ලොකු කෑල්ල දෙන්නේ මෙහෙම බැලුවොත් අපේ වංගත පැත්තේ මේ පොඩි කෑල්ල තියෙන දකුණත පැත්තේ. ඉතින් මේකෙත් එහෙමයි මේ වතුර ගොඩක් ගියේ මෙන්න මේ මේ බටන් එක ප්‍රෙස් කරාම. ඉතින් එක් පැත්තට තමයි අපේ මේ ලොකු කෑල්ල තියෙන පැත්ත මම හදාගෙන තියෙන්නේ. චුට්ටක් ඇදයි වගේ. හරි. ඊට පස්සේ දැන් මේක හයි කරන්න වැඩක් නැහැ. මම පෙන්වන්නම් ඒ කියලා. දැන්
මෙහෙම ප්‍රෙස් කරාට ප්‍රෙස් වෙන්නේ නැහැ. ඔයාලට මේ කලින් එක පම්පෙන්නන්න මේකේ තියෙන පොඩි කූරු දෙකක්. ඒ කූරු දෙකෙන් තමයි මේ බටන් එකට තියෙන දොර අපි හදාගන්නේ. හරිද? ඉතින් මේ තියෙන පරණ එක අපේ මේ අලුත් බටන් එක ගන්නකොට අපිට අලුත් කූරු දෙකක් හම්බ වෙනවා. අපි මේ කූරු දෙකත් මේකට හරි කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඒ පස් කරන බටන් එක ප්‍රෙස් කරලා මේ මදුර එක ෆ්ලෂ් වෙන්නේ. මම ආයෙත් මේ පීන ගලවගෙන මෙන්න මේ තියෙන මෙන්න මෙතනට තමයි ඒ කූරු හරි වෙන්නේ. මම එක කූරක් අරගන්නවා. මේ කූරේ පොඩි නට් එකක් තියෙනවා බලන්න පේන ඇති. මෙන්න මෙතන අපිට ඒක කරව කරලා මේකේ කූරේ දිග උස අඩු කරගන්න පුළුවන්. උස අඩු කරගන්න වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අපි කරකවලා එස් මේකට තියලා මෙන්න මේ විදිහට අපි මේ කූර මේකට සයි මේ සෙට් කරගන්න. සෙට් කරගෙන ඔන්නම් පරණ එකත් එක්ක පොඩ්ඩක් අපිට තියලා බලන්න පුළුවන් මේකේ උස කොහමද කියලා. ඉතින් මේ පරණ එක ගන්න තමයි තෝන්නේ. අපිට මේක තියලා බලන්න පුළුවන්. තියපම වතුර දිගනම් ෆ්ලෂ් වෙනවා නම් අපි මේක තව කොට කරගන්න ඕනේ. තියලා බලන්න. මේ ෆ්ලෂ් වෙන්නේ නැවෙන හිරට තියෙන්නේ පොඩ්ඩක් නේ. ඒක නිසා තව පොඩ්ඩක් අපි මේක කොට කරගන්න ඕනේ. ඒක කොට කරගන්න නම් මුලින් මෙන්න මේ නට් එක පුරෝල් කරගන්නවා. බලන්න බේනවද දන්නේ නැහැ. මෙදී මේ ඉස්සර නට්ටේ වරු කරලා මෙයා අපි ඇතුළට කරගමු. එහෙනම් උස අඩු වෙන ටික ටික. ඊට පස්සේ මේක මෙන්න මේකේ අපිට පුළුවන් තද කරගන්න ආයි බුරුල් වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මම අහලා බලමු. අක්කිරයි මේ පොට්ටක් මේක කරකවල බලමුද? බැලන්ස් කරන අය වගේ පොට්ටක් බලමු දැන් තියලා. දැන් තමයි සෙට් උනේ. සෙට් උනා කියන්නේ මෙන්න. ඔය දැන් දිගලම් ප්ලස් වෙනවා. ඒ කියන්නේ මේ කූර දැන් දිග වැඩි. එහෙම වුණොත් අපිට වෙන්නේ මේ කූර කපා ගන්න වෙනවා. එහෙමත් නැත්තම් අපිට පුළුවන් අපි පරණ කූර දාගන්න. අපි පරණ කූර ගමු. පරණ කූර අවුලක් නැහැනේ. හරි. මෙතන මේ පරණ කූර. මේ වරණ ගල මෙන්න මෙතන බඩ පුරුල් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේක ගලව ගන්න. මම පොන් එන්නන්න මේ පරණ කූරයි අලුත් කූරයි අලුත් කූර ටිකක් දිගයි. ඒක තමයි අපි දිබ්බම ෆ්ලෂ් වෙන්නේ දිගටම. ඉතින් අපි පරණ කූර දාගමුනේ. මේ විදිහේ පරණ කූර දා ගන්නවා. දාලා පොඩ්ඩක් හිර කරගත්ත පස්සේ ආයි මෙයා බුරුල් වෙන්නේ නැහැ. බලමු දැන් තියලා. දැන් අපි මේ පැත්ත එකක් දාගමු. මේ පැත්තටත් අපි පරණ කූරම දාගමු. මේකේ පරණ කූර ගලව ගන්නවා. එන්න මේ විදිහට පරණ කූර දෙකම අපි දාගමු. දෙකම දාගෙන දෙකම එක උසකින් තියාගමු. මේ විදිහ කොටයි වගේනේ පරණ මේ පැත්තේ කොටයි. අපිට පුළුවන් ඒක බුරුල් කරලා මේ මෙන්න මේ නට් එක මෙතන බුරුල් කරලා මේක මේ ගන්න කරව ගන්නවා. ඊට පස්සේ ආ හෙල්ලෙන්න දෙන්නේ නැතුව මේ මල්ලගෙන මෙන්න මේ නට් එක අරගෙවුවට පස්සේ අපිට මොන මේ චෙක් නට් කරගන්නවද කියලා එකට කියන්නේ. හරි. දැන් මෙයා කරකවන්න බෑනේ. තදයි. දැන් දෙක බැලන්ස්. දැන් දිනවල බලන්න දෙකම වැඩ කරනවා. හරි. දැන් මෙන්න මේක දැන් මම ඔයාලට කියා දෙන්න ඕනේ. ඇත්තටම මේක ලොකු දෙයක් නෙමෙයි. මේක ඇත්තටම පොඩි දෙයක්.
ඉතින් ඒ වුණාට මේ දේ හරි දැනගන්න ඕන කෙනෙක් ඇති කියලා ඉතින් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වීඩියෝ එක හොඳයි කියලා දෙනවා නම් වීඩියෝ ලයික් කරන්න මතක කරන්න එපා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාගෙම දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක බලා subscribe වෙන්න. ඒ වගේම මේ වගේ වැඩගත් වීඩියෝ රාශියක් මගේ channel එකේ තියෙනවා. බලපුවා මගේ channel එකට ඇවිල්ලා මේ වීඩියෝස් බලපන්න. ඉතින් මේ වගේ වැඩගත් වීඩියෝකින් හැමදාම බලාපොරොත්තු වෙමින් මම මේ සමු ගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.